ආයුබෝවන් අද අපි හමු වෙන්නේ 11 වෙනි ශ්‍රේණියේ දුවල පුතාලා මම දැන් සූදානම් වෙන්නේ 11 වෙනි ශ්‍රේණියේ දෙවෙනි වාරයට නියමිත පළවෙනි පාඩමේ පළවෙනි වීඩියෝව ඔබට ඉදිරිපත් කරන්න ඔබ දන්නවා මිනිසාගේ දේහය තුල ජීව ක්‍රියාවලි රාශියක් සිදු වෙමින් පවතිනවා අපි හුස්ම ගන්නවා ආහාර ගන්නවා ඒ අතර අපි ස්නායු වැඩ කරනවා බහිස්රාවය සිද්ධ වෙනවා අපි මේ සංධාරණය නැත්තම් ශරීරයේ ඍජුව රඳවා ගැනීම සිදු වෙනවා මේ එක එකක් සඳහා වෙන වෙන පද්ධති තියෙනවා අද අපි සූදානම් වෙන්නේ ඒ අතරින් ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳව කතා බහ කරන්නට මිනිසාගේ දේහය තුළ සිදුවන විවිධ ක්‍රියාවලි සඳහා ශක්තිය අවශ්‍ය වෙනවා ඒ ශක්තිය අපිට ලැබෙන්නේ කොහෙන්ද ශක්තිය අපිට ලැබෙන්නේ ආහාරවල आहारे प्रधान वशन तीन सांघटक तमाइ कार्बोहैड्रेट प्रोटीन सह लिपिड पिटिजाति सीनिजाति वाले तीन कार्बोहैड्रेट इवगे मस्मालो किरिबित्र वगे दीवाल वेडिपुर तीन प्रोटीन इट अमतर तेल सहित द्रव्य वाले तीन लिपिड अपे आहारे प्रधान सांघटक वन कार्बोहैड्रेट प्रोटीन सह लिपिड कीन थुनम कार्बनिक द्रव्य इवगे ये तुम वर्गेम जलिय दीवेदी ने දැන් අපි පාම් පෙත්තක් කෑවොත් ඒ පාම් පෙත්ත එහෙම් පිටින්ම ශරීරයට අවශෝෂණය කරගන්න බැහැනේ. ඒ වගේම අපි මස් කෑල්ලක් කෑවොත් ඒක ඒ විදිහටම ශරීරයට අවශෝෂණය කරගන්න බැහැ. එහෙමනම් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ ලිපිඩ වගේ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය කරගන්න පුළුවන් තරමේ සරල කාබනික ද්‍රව්‍ය බවට පත් කිරීමේ ක්‍රියාවලියට අපි කියන්නේ ආහාර ජීර්ණය කියලා. දැන් මේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. යාන්ත්‍රික කිව්වහම අඹරලා, කොටලා, කඩලා ඒ වගේ කරන එකක් අපි යාන්ත්‍රික ක්‍රියාවලියක්. ඒ වගේම විවිධ රසායනික ද්‍රව්‍ය ආශ්‍රයෙන් සංකීර්ණ කාබනික ද්‍රව්‍ය සරල කාබනික ද්‍රව්‍ය වලට පත් වෙනවා කියන එකට අපි කියන්නේ රසායනික ක්‍රියාවලියක්. එතකොට मुख्य अभी आहार इनवा कैली काटनवा अंबरनवा क्रियावली आंतरिक क्रियावली उदाहरण इवगेम अभी अंतर आमाशय तुलदी अभी आहारेट इकतुनवा रासायनिक द्रव्य इतने जीर्ण ये जीर्णे रासायनिक क्रियावलिया එමනම් ආහාර ජීර්ණය සඳහා සංවිධානය වෙච්ච ව්‍යුහ සියල්ල එකතු කරලා ගත්තම අපි කියන එකට ආහාර ජීර්ණ පද්ධතිය කියලා. ආහාර ජීර්ණ පද්ධතිය ආරම්භ වෙන්නේ මුඛෙන් අවසන් වෙන්නේ ගුදයෙන්. ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ දිග තනි නාලයක්. හැබැයි එහි විවිධ කාර්යයන් සඳහා යම් යම් ස්ථානවල ව්‍යුහාත්මක වෙනස්කම් තියෙනවා. එහි ව්‍යුහාත්මක ස්වභාවය වෙනස් වෙලා තියෙනවා. මොකද එකාකාරී නලයක් හැටියට ගමන් කරන්නේ නැහැ. උදාහරණයක් හැටියට මුඛයේ කියන්නේ ටිකක් ඉඩකඩ තියෙන අවයවයක්. ඊට අමතරව මේ නලයට අයිති නැති අක්මාව, අග්න්‍යාශය, කේටග්‍රන්ථි වගේ අවයව මේ පරිබාහිරව තිබිලා ඒවෙන් නිපදවන එන්සයිම හිත වගේ දේවල් ආහාර ජීර්ණ පද්ධතියට නිකුත් කරනවා. आहार जीर्ण पद्धति सिद्धुन कार्य अभी मेन मे विधि गुण करवा पलिनी कारणतम आहार जीर्ण इलांट दिवनी कारणतम ये जीर्ण फल शरीर अवशोषणी करगनी तुंगनी कारणतम जीर्ण नौ द्रव्य शरीर बेहरकिन अभी कि कार्बोहैड्रेट प्रोटीन सह लिपिड अभी आहारेट गण विधि अवशोषणी करगण बेहकील सरल काबनिक द्रव्य पाट पात्र अब खनिज लवण इवगिम संहार विटमीन वर्ग इटाम ग्लूकोज फ्रुक्टोज गैलेक्टोज कीन द्रव्य ऋजुम शरीर अवशोषण करवा जीर्ण विमकिन अभी दें अवधानी अमुकू मिनिसागे आहार जीर्ण पद्धति रूप सटान मिनिसागे आहार जीर्ण पद्धति ऐतिवेनवा मुखय अनुश्रोत आभाषय श्रुधांत महांत्रय गुदमार्गे सह गुदे इट अमतर मेम पद्धति आयात्न अणित अवयवतमय केटग्रांति अक्माव पित्ताशय सह अग्न्याशय
අපි මුලින්ම අවධානය යොමු කරමු මුඛයට ආහාර ජීර්ණ පද්ධතිය ඉහලින් විවෘත වෙන්නේ මුඛේ එතකොට මාංශලමය තොල් සංගලකින් තොල් දෙකකින් එක වට වෙලා තියෙනවා මුඛ කුහරය හැදිලා තියෙන්නේ උඩුහා යටි හණු දෙකකින් මේකෙන් අපිට යටි හණුව විතරයි චලනය කළ හැක්කේ උඩු හණුව චලනය කරන්න බෑ උඩු හණුව ස්ථාවරව තියෙද්දි යටි හණුව චලනය වෙනවා මේ හණු දෙකේම දත් තියෙනවා සාමාන්‍යයෙන් වැඩුණු මිනිසෙකුගේ මුඛයේ දත් 32ක් තියෙන්න ඕනේ කෘන්තක රදනක පුරස්චාරක චාරක කියලා දත් වර්ග හතරක් සහිතව එතකොට මේ මුඛ කුහරය දෙපැත්තෙන් වට වෙලා තියෙන්නේ කම්බුල් වලින් කම්බුල් වලින් ඒ වගේම මුඛ කුහරය තුල පතුලට සවි වෙච්ච දිවක් තියෙනවා දිවෙන් කරන කාර්යය මොකද්ද දිවෙන් තමයි රස හඳුනාගන්නේ ඊට අමතරව ආහාර කේටය සමග මිශ්‍ර කරන්නේ දිවෙන් ඊට අමතරව ආහාර ගිලීමටත් දිව උදව් උපකාර වෙනවා මුඛයේ තියෙනවා කේට ග්‍රන්ථි යුගල තුනක් එන්නේ යුගල තුනේ මේ කේට ග්‍රන්ථි යුගල තුනෙන් කේටය ශ්‍රාවය කරලා ආහාර මතට විශේෂින් පිෂ්ඨ ආහාර ජීර්ණය ආරම්භ කරනවා මුඛය තුලදී අපි බලමු ඒවා කොයි ස්ථානවලද පිහිටලා තියෙන්නේ කියලා දැන් මුඛය තුලදී සිදු වෙන යාන්ත්‍රික ක්‍රියාවලියක් තමයි ආහාරය දත් වලින් කැබලි වලට කඩනවා. ඒ කියන්නේ එතනදී සිද්ධ වෙන්නේ ආහාරයේ භෞතික ස්වභාවය වෙනස් වෙනවා. ඒ වගේම අපි රසායනික ක්‍රියාවලියකට උදාහරණයක් ගත්තොත් පිෂ්ඨයේ මත කේටමයිලේස් එහෙම නැත්නම් තයලින් කියන එන්සයිම ක්‍රියා කරලා මෝල්ටෝස් බවට පත් කරනවා. එතකොට සංකීර්ණ කාබනික ද්‍රව්‍ය මත එන්සයිම ක්‍රියා කරලා ඒ ආහාර සරල කාබනික ද්‍රව්‍ය බවට පත් වෙනවට අපි කියන්නේ එතනදී රසායනික ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියලා. ඒ පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරනවා. අන්න ඒකයි මුඛය තුල පිටි ආහාරයක් ටිකක් වෙලා හපහප ඉන්නකොට කුංචි පැණි රසක් දැනෙනවා. මේකෙන් තහවුරු වෙන දේ තමයි පිෂ්ඨ ආහාර මුඛ කුහරය තුලදීම චිරණය ආරම්භ කරනවා. දැන් ඔන්නේ මුඛය තුලේ ආහාර කැඩිලා ඇඹරිලා කේටයත් එක්ක මිශ්‍ර වෙලා එන්සයිම ක්‍රියාකාරීත්වයක් පටන් අරන් දැන් ඔන්න මේ ආහාර පොඩි තලපයක් වගේ හැදිලා ඊට පස්සේ මේක තල්ලු වෙනවා මුඛ කුහරයේ අපර කොටසට ඊට පස්සේ ඒක විවෘත වෙනවා ග්‍රසනිකාවට ග්‍රසනිකාව කියන්නේ දේ පුතේ ශ්වසන මාර්ගයයි ආහාර මාර්ගයයි විවෘත වෙන පොදු කුටීරයක් ඔන්න මේ රූප සටහනේ ග්‍රසනිකාව දක්වලා තියෙනවා ශ්වසන මාර්ගයේ ආහාර මාර්ගයේ දෙක එකට එකතු වෙන තැන අර සුදු පාට ඊතලේ ඊ හිසින් දක්වලා තියෙන්නේ ග්‍රසනිකාව අපි ශ්වසන මාර්ගයේ ශ්වාසනාලය ආරම්භ වන තැන ආරම්භ වන ద్వාරේ තියෙන චලනය කළ හැකි පුංචි අවයවයක් ඒකට කියන්නේ අපි ජීවිකාව කියලා අපි ජීවිකාව ඒකෙන් කරන්නේ අපි ආහාරය ගිලින වෙලාවට ශ්වසන මාර්ගයේ වසා තැබීම එහෙම නැත්තම් මොකද අපි ගිලින ආහාර ශ්වසන මාර්ගයට ගිහිල්ලා වෙනහැලට ආහාර ගමන් කරලා පුද්ගලයා මරණයට පත් වෙන්න පුළුවන්. ඔගොල්ලෝ අහලා ඇති සමහරලාට කෑම පිටුගුර යනවා කියලා. පිටුගුර යනවා කියන්නේ මෙන්න මේ සිද්ධිය තමයි. ඒ වගේම විශේෂයෙන් කුඩා දරුවෝ කුඩා ඇට වර්ග එහෙම ගිලිනකොට ඒක ශ්වසන මාර්ගයට ගිහිල්ලා සිරවීමෙන් මරණයට පත් වෙච්ච අවස්ථා තියෙනවා. ඒක හරියට රේල් ගේට්ටුවක් වගේ. කෝච්චි යන වෙලාවට රේල් ගේට්ටුවෙන් මහමාර්ගයට බාධකයක් ඇති කරලා දුම්රියට යන්න දෙනවා. ඒ වගේ අපි ආහාර ගිලින වෙලාවට අපි ජීවිකාව වැහිලා ආහාර මාර්ගයේ විවෘත වෙනවා. සුසර මාර්ගයේ తాවකාලිකව නිමේෂයක් වසා තබනවා. බැරි වෙලාවත් අපි ගිලින ආහාර ගුලිය අන්න ස්රෝතයට ඇතුළු නොවි ග්‍රසනිකාව තුළ හිර වුණොත් බොහෝ වෙලාවට පුද්ගලයා මිය යනවා. මොකද අපි ජීවිකාව දිගටම වැහිලා තිබිලා සුසන මාර්ගයේ අවහිර වීමෙන් තමයි මේ මරණය සිද්ධ වෙන්නේ. ඔන්න බලන්නකෝ අපි ජීවිකාවේ ක්‍රියාකාරීත්වය. හොඳයි. ආහාර මාර්ග පද්ධතියේ දෙවෙනි පාඩමෙන් නැවත හමු වෙමු.